සියලු දෙනාම iBowan කියලා පිළිගන්නවා මගේ Help First online YouTube channel එක වෙත. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ mobile phone එකෙන් කොහොමද අපි ලේසියෙන්ම presentation එකක් නිර්මාණය කරගන්නේ කියලා. අද ගොඩක් අය මේ mobile phone එක පාවිච්චි කරලා ඉගෙනීමේ කටයුතු වල නිරත වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ presentation එකක් භාවිත කරලා මේ ඉගෙනීම් කටයුතු සිදු කරනවා නම් අපිට ගොඩක් ලොකු පහසුවක් දැනෙනවා. ගුරුවරයාට සහ ශිෂ්‍යයාට දෙගොල්ලටම මේකේ ලොකු වාසියක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි බලමු කොහොමද මේ presentation එකක් සරලව නිර්මාණය කරගන්නේ කියලා. මම මේකට පාවිච්චි කරන්නේ WPS Office කියන app එක. මේ වීඩියෝ එකේ අවසානයේදී මම දාලා තියෙනවා කොහොමද මේ app එක Play Store හරහා අපේ mobile phone එකට install කරගන්න කියලා. ඒකත් ඔයාලා පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාලට තේ idea එකක් ගන්න පුළුවන් මේක කොහොමද phone එකට install කරගන්න කියලා. අපි එහෙනම් බලමු මේ app එක හරහා සරලව presentation එකක් නිර්මාණය කරගන්න කියලා. මම මුලින්ම මේ app එක උඩ click කරලා app එක අපි open කරගමු. මෙතනදී දිස් වෙන්නේ අපි අවසාන වශයෙන් open කරපු එහෙම නැත්නම් අපි වැඩ කරගත්ත presentations ටික. මම දැන් අද සූදානම් වෙන්නේ අලුතෙන්ම presentation එකක් නිර්මාණය කරන්න කියලා දෙන්න. ඒ සඳහා අපි මුලින්ම මේ plus mark එක උඩ click කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට මේ office package එක ඇතුලේ තියෙන softwares ටික ඔයාලට පෙන්වන්න කරනවා. මම මේකෙන් presentation කියන එක ගන්නවා. මොකද මම අද presentation එකක් හදන්න හැටි තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. මේකෙදී බලන්න ඔයාලට මේ විවිධාකාරයේ templates මෙතන දීලා තියෙනවා. ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ blank කියන එක උඩ click කරලා blank presentation එකක් open කරගෙන අපිට ඕන විදිහට අපේ formatting ටික කරගෙන අපිට අදාළ වෙන විදිහට ඩිසයින්ස් දාගෙන අපිට තනියෙන් මේ ප්‍රසන්ටේෂන් එක ගොඩනගා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මුලින්ම මේක ඕපන් කරනකොට එක ස්ලයිඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනදී කියලා තියෙනවා double tap to add title කියලා එක ටෙක්ස්ට් බොක්ස් එකක. අනිත් ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙනවා double tap to add subtitle කියලා. එතකොට මේවට මේ ටෙක්ස්ට් බොක්ස් මේවට කියන්නේ ටෙක්ස්ට් බොක්ස් කියලා. මොකද අපිට අදාළ ටෙක්ස්ට් එක එහෙම නැත්නම් අකුරු ටයිප් කරගන්නේ මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එක තුල. එහෙනම් මේ පළවෙනියට මෙන්න ස්ලයිඩ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ප්‍රසන්ටේෂන් එක එහෙම නැත්නම් පාඩමේ ප්‍රධාන මාතෘකාව සඳහන් කරන්න සහ අනු මාතෘකාවක් තියෙනවා නම් ඒක සඳහන් කරන්න. දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ ප්‍රධාන මාතෘකාව ඇඩ් කරලා සබ් ටයිටල් එකක් වෙනුවට අපිට අපේ ප්‍රසන්ටර්ගේ නම එයාට අදාළ ඩීටේල්ස් ඒ ටික මේකේ ටයිප් කරගන්න පුළුවන්. එතකොට මම ඒක පටන් ගන්න කලින් පොඩි හැඳින්වීමක් කරන්නම් මේකේ තව තියෙන දේවල්. ඔයාලට මෙතන save button එකක් තියෙනවා. ඊළඟට undo සහ undo and redo කියලා තියෙනවා. මම අවශ්‍යම ටික විතරක් ඔයාලට පෙන්නන්නම්. මෙතනදී බලන්න මේ slide, picture, text box, shapes කියන ඒවා තියෙනවා. මම එකකින් එක පොඩ්ඩක් පෙන්නන්නම්. picture එකක් තුලින් අපිට picture එකක් insert කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපේ ෆෝන් එකේ ඕනෑම ස්ථානයක සේව් කරලා තියෙන ඉමේජ් එකක් මේ විදිහට අපිට ඉන්සර්ට් කරගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්. ඊට පස්සේ මම මෙතනදී මේ අවශ්‍ය සරලම කරුණු ටික කියලා දෙන්නම්. අපිට මේ ඉමේජ් එක රීසයිස් කරගන්න පුළුවන් මේ බටන්ස් වගේ මේ ඩොට්ස් වගේක් තියෙනවා මේ ඉමේජ් එක වටේට ඇවිල්ලා. ඒකේ මේ මුල්ලෙන් ඇද්දාම ඉමේජ් එකේ සයිස් එක අඩු වැඩි කරගන්න අපිට පුළුවන්. මතක තියාගන්න මේ මැද තියෙන ඒ වගේ මේ ඉමේජස් වෙනස් කරන්න යන්න බෑ. ඔයාලට පේනවා දැන් මම මේ විදිහට ඇද්දොත් මේ ඉමේජ් එක මේ ඇදිලා වගේ යනවා. මේ පැත්තට ඇද්දත් එහෙමයි. එහෙම වෙනස් වෙනවා. ඒ හින්දා ඒවෙන් වෙනස් කරන්න එපා. මේ මුල්ලේ තියෙන ඩොට් එකක්ම හැම වෙලාවෙම භාවිත කරන්න. මම දැන් undo කරගන්න ඕනේ මේක. මගේ ඉමේජ් එක තිබ්බ ගානට අරගෙන මට ඕන ප්‍රමාණයට මම මේක රීසයිස් කරගන්න. ඕන තැනට අපිට මේ විදිහට මූව් කරගන්න පුළුවන් ඒක. මම මේ දැනට මේ ඉමේජ් එක මම නිකන් ඔයාලට පෙන්නන්න දැන් මෙහිඳ මම මේක ඩිලීට් කරනවා. ඊළඟට අලුතෙන් ස්ලයිඩ්ස් ගන්න මෙතන ක්ලික් කරන්නත් පුළුවන්. එතකොට බලන්න මේ ලේඅවුට්ස් ටිකක් එනවා. මෙතනදී ටයිටල් ස්ලයිඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ටයිටල් and content, section, header, two column content මේ අපේ අවශ්‍යතාවය අනුව මේ වගේ අපිට ලේඅවුට්ස් තෝරගන්න පුළුවන්. අපිට blank එකක් තෝරගන්නත් පුළුවන්. දැන් අපි image එකක් වගේ දාන වෙලාවක නම් මේ blank තියෙන slide එකක් තෝරගත්තාම අපිට ලේසි. ඊට පස්සේ topic එකත් එක්ක content එකක් type කරන්න තියෙනවා නම් මෙන්න මේ වගේ title and content කියන එකක් දාගන්න පුළුවන්. දැන් එතකොට අපිට මේ slides මාරු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට drag and drop කරලා මේ විදිහට දාගන්න පුළුවන්. එතකොට මගේ first slide එක තමයි මේ තියෙන්නේ. මේ second එක, මේ third එක. අපිට තව ඕනනම් slides add කරගන්න පුළුවන්. ඊළඟට මම මේ කොටු හතරක් වගේ තියෙන එකට යනවා. එතකොට ඒකේ තියෙනවා බලන්න insert, file, play, transitions, design, pen මෙන්න මේ වගේ ඒවා ටිකක් මේකේ තියෙනවා. මේකේ මම අග ඉඳලා එන්නම්. මේ pen කියන එක ආධාරයෙන් අපිට මොනවා හරි මේකේ slide එකේ ලියන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න. මෙතනදී මේ use finger කියන එක දාගත්තාම අපිට අපේ ඇඟිල්ල පාවිච්චි කරලා මේ විදිහට අවශ්‍ය දෙයක් ලියා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ erase එක අරගෙන මකලා දාන්නත් පුළුවන්. මම දැන් ඔයාලට සාමාන්‍ය දෙයක් ලියලා පෙන්නන්නම්. මේ වගේ අපිට අතින් ලියන දෙයක් මේකට එකතු කරන්න පුළුවන්. ඒක අවශ්‍ය නැත්නම් අපිට මකලා දාන්න පුළුවන් ඉරේස එක ආධාරයෙන්. ඊළඟට තව මේකේ තියෙන දේවල් තමයි මම අග ඉඳලා ඉන්නේ ඩිසයින් කියන එක. මේ ඩිසයින් කියන එකෙන් අපිට ස්ලයිඩ් එකට අවශ්‍ය කලර් එකක් ඇඩ් කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්ලයිඩ් එකට සයිස් එකක් දෙන්න තියෙනවා. මේ සයිස් එක ගොඩක් වෙලාවට මේ මෙතනදී දෙන්නේ ස්ටෑන්ඩඩ් සයිස් and wide screen කියන එක. ඔයාලා wide screen දෙනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ වැඩිපුර දැන් පාවිච්චි වෙන්නේ wide screens නිසා. digital display වලදී ගොඩක් වෙලාවට wide screen එකක් භාවිත වෙන හින්දා ඒක දෙන්න. ඊළඟට මම යනවා transitions කියන එකට. මම මේ හැම දෙයක්ම ගොඩක් සරලව අපිට සරල presentation එකක් හදාගන්න ඕන කරන සරල කරුණු ටික විතරයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මෙතන transitions කියලා කියන්නේ මේ slide එකට අදාළව animation එකක් දාගන්න ආකාරය. බලන්න මම මේ එක එක click කරලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි මේ එකින් එකට අපිට slides වලට slide එක මාරු වෙන ආකාරයට animation එකක් මේ විදිහට add කරගන්න පුළුවන් අපිට කැමති animation එකක්. අපිට අවශ්‍ය නැත්නම් animation එකක් none කියන එක click කරන්න පුළුවන්. ඊළඟට play කියන එකට ගියාම අපි සකස් කරගත්ත presentation එකේ slide show එකක්. ඒ කියන්නේ මේ presentation එක play වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඒක presentation එක හදලා ඉවරලා අන්තිමට ඔයාලට මේ ටික පෙන්නන්න. මෙතන file කියන option එක තියෙනවා. එතනදී මේ ගොඩක් මේ වැදගත් වෙන්නේ මේ අපි සකස් කරගත්ත presentation එක save කරගන්න. එතකොට PDF එකක් විදිහට export කරගන්න නැත්නම් share කරගන්න පුළුවන් අපිට WhatsApp Messenger වගේ ඒවට mail කරගන්න පුළුවන්. ඊට පස්සේ images විදිහට export කරගන්න පුළුවන්. මේ වගේ කරුණු ටිකක් තමයි මෙතන තියෙන්නේ. අපේ presentation එක print කරගන්නත් මෙතන option එකක් තියෙනවා. ඊළඟට අපි insert කියන කොටසට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන picture එකක්. අර කලින් මම කියපු ටිකම තමයි මෙතන තියෙන්නේ. මේ pictures, text boxes, shapes, notes, slides ඒ වගේම table එකක් අපිට වගුවක් add කරගන්න පුළුවන්, charts add කරගන්න පුළුවන්, background music, videos වගේ දේවල් add කරගන්නේ කොහොමද කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. මේ ඔයාලට එකින් එක try කරලා බලන්න පුළුවන්. ගොඩක් පහසුයි මේක කරගන්න. මම දැන් මගේ first slide එකට යනවා. මෙතනදි මම කියලා දෙන්නම් කොහොමද අපි මාතෘකාව add කරන්න කියලා. මම මගේ මෙන්න මේ text box එක උඩ double tap කරන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඒ කියන්නේ text box එක උඩට touch දෙකක් දෙන්න ඕන. එතකොට අපිට text එක type කරගන්න පුළුවන් විදිහට මේක සකස් වෙනවා cursor එකේ උඩට ඇවිල්ලා. මම මෙතන මගේ topic එක මගේ presentation එකට අදාළ topic එක මම type කරනවා. ඊට පස්සේ මම presenter ගේ නම මෙතෙන්ම දෙන්න යනවා. එතකොට ඒක උඩට double tap කරලා මම හදා ගන්නවා මට type කරන්න පුළුවන් වෙන විදිහට. මේ විදිහට මම නමක් දෙනවා. මේ විදිහට තමයි මම first slide එකට අවශ්‍ය කරුණු ටික දාගන්නේ. එතකොට මට හිතෙනවා මගේ මේ pronouns කියන නම තව චුට්ටක් ලොකු කරන්න ඕනේ. font size එක වැඩි කරන්න ඕනේ කියලා. මෙතනදී ඔයාලට මේක select කරාම හම්බ වෙනවා A+A- කියලා ඔයාලට පේනවා. ඉතින් B අකුරක් තියෙනවා bold කියන්න. එතකොට ඒවෙන් අවශ්‍යක දේවල් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ ඊපහා පැත්තේ තියෙන බටන් එකෙන් පුළුවන් තව දුරටත් අවශ්‍ය ඇඩසවීම් ටික කරන්න. දැන් මෙතන මේ text box එකට අදාළව text box එකේ color එක, border එකේ color එක මම ඒ ටික චුට්ටක් වෙනස් කරලා පෙන්නන්නම්. මේ විදිහට text box එකට color එකක් දාන්න පුළුවන්. මේ border එකට වෙනම color එකක් දාන්න පුළුවන්. border එකට වෙනම design එකක් දාන්න පුළුවන්. එතකොට border එකේ ඝනකම වැඩි කරන්න පුළුවන් අපිට තව. මේ වගේ කරුණු ටිකක් මෙතන තියෙනවා. මම දැනට මේ ටික අයින් කරලා දානවා. මොකද මට මේ text box එක highlight කරන්න ඕනේ වෙන උවමනාවක් නැහැ මෙතනදී. ඒ හින්දා මම මේ ටික අයින් කරලා දානවා. මට ඕනේ මම මේ home කියන තැනට ගියාම මට මගේ අකුරු වලට අවශ්‍ය වෙනස්කම් ටික කරන්න පුළුවන්. මම size එක චුට්ටක් වැඩි කරනවා මෙතන ප්‍රධාන මාතෘකාව හින්දා වැඩි කරලා මම බැක් වෙනවා. එතනදී මම ඊට පස්සේ bold කරගන්නවා මේක. අකුරු වලට වෙන වර්ණයක් දෙන්නම් මම මේ නිල් පාට දෙන්නම්. ඊට පස්සේ center වෙලා තියෙනවා අපිට align කරගන්න පුළුවන් මේක ඕන විදිහට. top bottom middle කියන අවස්ථා තුන දෙන්න පුළුවන්. මේ text box එක ඇතුලේ කොහොමද align කරගන්නේ කියලා මෙතනින් පෙන්නනවා. අවශ්‍ය විදිහට ඒ ටික වෙනස් කරගන්න පුළුවන්. මම center දාලා තියෙනවා. මොකද මේක topic එකක් හින්දා center එක තමයි match වෙන්නේ. එතකොට මෙතනදී මේ ඔයාලට පෙන්නනවා මේ bullets add කරන විදිය. ඒ කියන්නේ අපි star marks දාලා point forms හදාගන්නේ. එතකොට අපිට number එකක් add කරන්න පුළුවන්. මෙන්න මේ වගේ options ටිකක් මෙතන තියෙනවා. දැන් topic එකට අපි bullets and numbering add කරන්නේ නැති හින්දා මම මේක නම් දෙනවා. එතකොට මම ඒක ඔයාලට පෙන්නන්න තමයි මෙතන වෙනස්කම් ටික කරේ. ඊළඟට මම මෙතන sub topic එකක් select කරලා ඒකට අවශ්‍ය color එකක් change කරලා ඒ අවශ්‍ය ඇඩසවීම් ටික මම විදිහට අපිට වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන්. දැන් මගේ ප්‍රසන්ටේෂන් එකේ ෆස්ට් ස්ලයිඩ් එක මම හදාගෙන ඉවරයි. මම මෙතනම ඩිසයින්ස් වලට ගිහිල්ලා මම මේ ප්‍රසන්ටේෂන් එකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. තව ඔයාලට ඕන නම් අමතර කලර්ස් මෙතනින් ගන්න පුළුවන්. මේ වගේ මම දාලා තියෙන අකුරුත් එක්ක මැච් වෙන කලර් එකක් බලලා තමයි මම මෙතෙන්ට ඇඩ් කරන්නේ. මෙතනදී මම තව විශේෂ කාරණාවක් කියලා දෙන්නම්. ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් යූස් කරනකොට ප්‍රසන්ටේෂන් එකට ඒ දාන කලර් එක සහ ඔයාලගේ ටෙක්ස්ට් එකේ කලර් එක කියන එක පොඩ්ඩක් බලන්න ඕන කම්පෙයාර් කරලා. අපි බෑග්ග්‍රවුන්ඩ් එකට ලයිට් කලර් එකක් දානවා නම් ටෙක්ස්ට් වලට අනිවාර්යෙන් ඩාර්ක් කලර් එකක් දාන්න ඕන. බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් කලර් එකක් නම් ටෙක්ස්ට් එක අනිවාර්යෙන් ලයිට් කලර් එකක් වෙන්න ඕන. මොකද නැත්තම් මේ ප්‍රසන්ට් කරද්දී අපිට මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන අකුරු පැහැදිලිව බලා ගන්න අමාරු වෙනවා එහෙම නොවුනොත්. ඒ හින්දා හැම වෙලාවෙම හොඳට කැපිලා පේන වර්ණයක් අකුරු වලට භාවිත කිරීම අනිවාර්යයි. ඔන්න දැන් මම මේකෙදි මම transition එකකුත් ඇඩ් කරලා පෙන්නන්නම් මේ ස්ලයිඩ් එකට. මම දැන් ෆස්ට් ස්ලයිඩ් එක හින්දා පොඩ්ඩක් විශේෂත්වයක් තියෙන්න ඕනේ ඒකට. ඒ හින්දා මම මෙන්න මේ වගේ එකක් දාගන්න. දැන් මම යනවා second slide එකට. මේකෙදි බලන්න topic එක සහ අදාළ content එක type කරන්න තමයි මේ slide එක තියෙන්නේ. මෙන්න මේ විදිහට මම මේ මගේ අවශ්‍ය content එක මේක type කරගත්තා බලන්න මම topic එකක් දාලා තියෙනවා what is a pronoun කියලා. එතකොට ඒකට අදාළව මේ pronoun එකක් කියන්නේ මොකක්ද කියලා විස්තර කරන sentence එක දාලා යටින් examples දෙකක් දාලා තියෙනවා. එතකොට බලන්න මේ පළවෙනි මේ යට තියෙන sentences තුනටම මේ bullets තුනක් add වෙලා තියෙනවා. ඒකේ පළවෙනි sentence එකට bullet එකක් ආවට කමක් නැහැ. නමුත් මේ example කියන කොටසේ මේ bullets දෙක අපිට අවශ්‍ය නැහැ. ඒ හින්දා මම ඒ ටික අයින් කරගන්න තමයි දැන් යන්නේ. මෙන්න මෙතන මම double click කරලා මේ විදිහට මේ අදාළ sentences දෙක select කරගන්න. ඊට පස්සේ මම මේ style කියන එකට ගිහිල්ලා මේක home එක යටතේ තියෙනවා මේ bullets වල none කියන එක. ඒක none කරාම මෙන්න මේ විදිහට bullets දෙක අයින් වෙලා යනවා. ඊට පස්සේ මම මේ අකුරු වලට colors දාගන්නවා. මට මෙතන example එකේ highlight කරන්න ඕන ටික මම මේ විදිහට select කරගන්නවා. මෙතනදී බලන්න මම select කරගන්නේ මට highlight කරන්න ඕන තනි වචනයක් නම් මම අදාළ වචනේ උඩ double tap කරාම ඒ කියන්නේ දෙපාරක් touch කරාම ඒක select වෙනවා. එතකොට මම මේ she කියන එකේ color එක change කරගන්න ඕන. මම ඒක උඩ double click කරා එහෙම නැත්නම් tap කරා දෙපාරක්. ඊට පස්සේ මම මේකේ color එක red වලට change කරා. ඊළඟ my class teacher කියන එක මට highlight වෙන්න ඒකට වෙන color එකක් දාන්න ඕන. මම මේ teacher කියන එක උඩ double click කරලා මේක චුට්ටක් drag කරගෙන ගිහිල්ලා මට ඕන ටික මම select කරගන්නවා. ඊළඟ my class teacher කියන එක select කරලා මම ඒකට මෙන්න මේ blue color එක දානවා. දැන් මගේ example එකේ highlight වෙන්න ඕන තැන් මම highlight කරගත්තා. එතකොට මට මේකටත් ඕන නම් අර වගේ slide transition එකක් add කරන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා. අපිට පළවෙනි slide එකට වඩා වෙනස් transition එකක් මෙතනදී add කරන්න පුළුවන් අපිට මේ වගේ එකක්. ඊළඟ මම මේකෙන් back වෙලා ඊළඟ slide එකට යනවා. මම මෙතනට picture එකක් add කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ මගේ picture එක තියෙන තැනට මේ වගේ මෙතනින් ගිහිල්ලා අපිට පුළුවන් location එක select කරන්න. කැමරා එකෙන් ගත්ත picture එකක්ද Facebook එකේ එකක්ද Google Photos වල තියෙන එකක්ද මේ වගේ අවශ්‍ය ස්ථානයේ අපි මෙතනින් location එක select කරලා අදාළ folder එක select කරලා ඒක ඇතුලේ තියෙන picture එකක් තමයි අපිට ගන්න පුළුවන්. දැන් මම මේ picture කියන එකේ තියෙන picture එකක් තමයි insert කරන්න යන්නේ. මම මේ මේක select කරගෙන තියෙනවා. මේක select කරගෙන ඊට පස්සේ මම okay කරනවා. මෙතනදී මේ සම්පූර්ණ slide එකටම මේ image එක වැටලා තිනවා. මම පොඩ්ඩක් මේ slide එකේ බටේ මේ background එක ඉතුරු වෙන්න මේ වගේ පොඩි ඉඩක් තියලා මේක ආපහු resize කරගෙන මේ විදිහට add කරගන්න. ඊළඟ මම තව slide එකක් add කරගන්නවා. එතනදී මම මේ presentation එක ඉවර කරන්න හදන්නේ. මම පොඩක් වෙනස් ආකාරයක මෙන්න මේ slide එක මම add කරගන්නවා. මම දැන් සාමාන්‍ය presentation එකක් ඉවර වෙලා අපිට අවසානයේට slide එකක් දාන්න ඕන. මේකට thank you වගේ වචනයක් දාලා මේක ඉවර කරන්න පුළුවන්. මම double tap කරලා මේකේ thank you කියලා type කරගන්නවා. ඊට පස්සේ මම මේකට පොඩ්ඩක් මම මේක bold කරලා color එක change කරලා සකස් කරගන්න යන්නේ. ඕන අපිට italic කරන්න පුළුවන්. ඒ වගේම මේ shadow එකක් දාන්න පුළුවන්. මේ වගේ වෙනස්කම් ටිකක් කරලා මම මේක transition එකකුත් add කරන්න. මේ වගේ transition එකක් දාගන්න. එතකොට බලන්න මේ transitions දානකොට මම මේ පළවෙනි slide එකට ගිහිල්ලා ඔයාලට ආපහු පෙන්නන්නම්. transitions කියන එකේ මේ උඩම තියෙනවා apply to all slides කියලා. එතකොට අපිට මේ හැම slide එකකටම එකම transition එක දාන්න ඕන නම් අපිට පුළුවන් මේ වගේ transition එකක් select කරලා apply to all slide දෙන්න. එතකොට මේක හැම එකටම add වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේ first slide එකට විතරක් වෙන transition එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. එකට ස්ප්ලිට් කියන එක මම දෙනවා. අපි දැන් බලමු මේක ප්ලේ කරලා කොහොමද මේක ප්ලේ වෙන්නේ කියලා. ඔටෝ ප්ලේ කියන එක දෙන්නම් මම. එතකොට මෙන්න මේ විදිහට අපි දාපු ට්‍රාන්සිෂන්ස් එක මේක ප්ලේ වෙලා මේ විදිහට තමයි මේ ඔටෝ ප්ලේ දීලා තියෙන හින්දා ඒක නිකම්ම ප්ලේ වෙවි යනවා. එක දිගට නවතින්නේ නැතුව අපිට මේ ඔටෝ ප්ලේ දාලා තමයි මේක චෙක් කරගන්න පුළුවන් මේක කොහොමද ප්ලේ වෙන්නේ කියලා. ඊට පස්සේ මම නැවතත් ප්ලේ ගිහිල්ලා ෆස්ට් page එකට යනවා. ඒ වගේ මේ වගේ අපිට මෙහෙම drag කර අපිට යන්න පුළුවන්. ඔයාලට පේනවා මම drag කරනවා මේක. drag කරලා අපිට ඊළඟ slide එකට යන්න පුළුවන්. මේ විදිහට තමයි මේක. ඒකට ප්‍රසන්ට් කරනකොට අපිට ෆස්ට් ස්ලයිඩ් එක ප්ලේ කරාම ඊට පස්සේ මේ ෆස්ට් ස්ලයිඩ් එකේදී අපිට කියන්න ඕන ඩිග කියලා අපි මේක පොඩ්ඩක් drag කරනවා. ඒකට දෙවෙනි ස්ලයිඩ් එක ඕපන් වෙනවා. මේ විදිහට තමයි මේ ප්‍රසන්ටේෂන් එක මම සකස් කරේ. දැන් අපිට තියෙන්නේ මේක සේව් කරගන්න. මම මේක බොහොම සිම්පල් විදිහට හැදුවේ. ඔයාලට අත්‍යවශ්‍ය කරුණු ටික විතරක් කියලා දෙන්න. මොකද දැනට ඔයාලා ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි නොකර නිකන් ටෙක්ස්ට් බුක් එක නැත්තම් තියෙන මොනවා හරි පොඩි දෙයක් පාවිච්චි කරලා කටින් හැමදේම කියලා කරනවට වඩා මේ ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරාම අපිට හරිම පහසුයි. එහෙනම් මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් මේ ඊට පස්සේ අපි බලමු මේ ප්‍රසන්ටේෂන් එක සේව් කරන්නේ කොහොමද කියලා. මෙතන සේව් බටන් එක තියෙනවා. මම ඒක මේ විදිහට ක්ලික් කරනවා. එතකොට මෙතන එනවා locations ෆයිල් සේව් කරන්න. අපිට cloud එකේ සේව් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපි දැනට අපේ memory chip එකේ my documents වල phone එකේ ඕනම තැනක මේක සේව් කරන්න පුළුවන්. මම දෙන්නා phone එකට ගිහිල්ලා documents කියන එකේ මම මේක සේව් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒතකොට මෙතනදී මම නම auto name එකක් මේකට add වෙලා තියෙනවා pronouns කියලා. මම මෙතනදී මේ නම චුට්ටක් වෙනස් කරගන්නම්. pronouns කියන PPT1 කියලා දෙන්නම්. pronouns යටතේ පළවෙනි ප්‍රසන්ටේෂන් එක කියලා තමයි මම මේක මේ විදිහට හඳුනා ගන්න සේව් කරගන්නේ. ඊට පස්සේ මම මෙතන save කියන ඔප්ෂන් එක බටන් එක ක්ලික් කරනවා. එතකොට මේක දැන් save වෙලා තියෙන්නේ. අපි මේක close කරලා අපේ location එකට යමු. මම මේ app එකෙනුත් අයින් වෙනවා. ෆයිල් මැනේජර් ගිහිල්ලා ඔයාලට මතක ඇති මම මේක සේව් කරේ ෆෝන් එකේ ડોකියුමන්ට්ස් වල ඉන්ටර්නල් මෙමරි ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ ડોකියුමන්ට්ස් කියන එකට ගියාම ඔයාලට පේනවා pronouns PPT1 මතක ඇති මම සේව් කරපු විදිහ. මේක උඩ ක්ලික් කරාම ඔයාලට මෙතනින් අහනවා කොහොමද මේක ඕපන් කරන්න ඕනි කියලා. මෙතනදි කන්වර්ට් කරන්න දෙනවා මේ PDF වලට JPG වලට. එහෙම කන්වර්ට් කරන්න ඕනේ නැහැ. මෙතන open with WPS Office කියන එක select කරලා මෙතනදී අපිට මේක open කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එතකොට අපේ presentation එක open වෙනවා. අපි මේක මෙතනින් play කියන එක දුන්නාම අපිට ඕන නම් මෙතනදීම presentation එක edit කරන්නත් පුළුවන්. මෙහෙම play කියන එක දුන්නාම මේක play වෙනවා. බලන්න මේ විදිහට drag කරලා අපිට presentation එක අපිට view එක බලා ගන්න පුළුවන්. නැත්නම් මේක play කරගෙන යන්න පුළුවන්. එතකොට මෙතනදිම අපිට ඕනනම් වෙනස්කම් කරන්නත් පුළුවන්. මම back වෙලා ඔයාලට පෙන්නන්න. මෙතන edit ගියොත් එහෙම අපිට ආපහු මේ edit mode එකට යනවා. අපිට තව අලුතෙන් slides add කරන්න, මේකේ වෙනස්කම් වැඩි හරි මොනවා හරි තියෙනවා නම් සකස් කරන්න අපිට පුළුවන්. ඒ දේවල් කරලා දැන් මම උදාහරණයක් විදිහට මේකේ මේ නම්මට අදාළ කලර් එක මම change කරලා පෙන්නන්න. මේක රෙඩ් තියෙන්නේ. මම මේක චුට්ටක් change කරනවා මෙන්න මේ වගේ කලර් එකකට. ඊට පස්සේ දැන් අපි play කර ඉන්න presentation එක තමයි මෙහෙම edit කරන්න ආවේ. මෙතනින් මම නැවත save දෙනවා. save දුන්නාම අපිට ආපහු අපේ location එකටම save කරන්නත් පුළුවන්. නැත්තම් අපිට වෙන තැනකට මේක සේව් කරගන්නත් පුළුවන්. අපි තියෙන ප්‍රසන්ටේෂන් එකම සිලෙක්ට් කරලා මේක සේව් දෙනවා. එතකොට රීප්ලේස් කරන්නද කියලා අහනවා. අපි රීප්ලේස් කරන්න කියලා දෙනවා. එහෙනම් මොබයිල් ඇප් එකකින් ප්‍රසන්ටේෂන් එකක් හදා ගන්න ආකාරය තමයි මම අද ඔයගලන්ට කියලා දුන්නේ. මම හිතනවා දැන් ඔයාලට හොඳ දැනුමක් ලැබෙන්න ඇති කොහොමද මේ ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කරන්න කියලා. තවත් මේකේ ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. මම මේ කරන්න පුළුවන් සරලම ආකාරයෙන්, කියන්නේ ඕනම කෙනෙක්ට පහසුවෙන් කරගන්න පුළුවන් ආකාරයෙන් තමයි අද මම මේක සිම්පල් විදිහට කියලා දුන්නේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් මම තවදුරටත් මේ ප්‍රසන්ටේෂන් නිර්මාණය කිරීම පිළිබඳව ඔයාලට දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මේක ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ Help First online YouTube channel එක subscribe කරලා මටත් පොඩි සහයෝගයක් දෙන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා.